සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. ඔයාලා දන්නවා මේ අවස්ථාවේදී මුළු ලෝකෙම කොරෝනා වෛරසයෙන් ගිලගෙන ඉන්නවා. හැමතිස්සෙම මානසික වශයෙන් උත් ආර්ථික වශයෙන් උත් ඊටමතරව සෑමතිස්සෙම දැන් තමන්ගේ නිදහස සීමා වෙලා තමන්ගේ ජොබ් වලට යන්න නැතුව තමන්ගේ ආර්ථිකය කඩන් වැටිලා ගොඩක් අසන්න වෙලා ඉන්න මුළු ලෝකෙම මේ වෙද්දී පොඩ්ඩක් හිතලා බලන්න මේක පටන් ගත්ත 2020 මට හරියටම දිනේ මතක නැහැ පටන් ගත්ත දිනේ. ඉතින් මේ වෙද්දි දවස් 60ක් 70ක් වගේ අතරද ලක්ෂ 7කට මේක ව්‍යාප්ත වෙන්න තරම් කොච්චර මේක ප්‍රබලද කියලා ඔයාලට තේරෙනවා. ඉතින් මේක ව්‍යාප්ත වෙන්න ප්‍රධානම හේතු උනේ මේ ගැන කලින් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. චීනයේ වුහාන් නගරයෙන් පටන් ගත්තට පස්සේ මේක ගොඩක් පැතිරී ගෙන කවුරුත් හිටුවේ නැහැ. ඒ කියන්නේ වුහාන් නගරය හුදකලා කරා චීනය විසින්. ඉතින් හැමෝම හිතුවේ මේක කොහෙටවත් ආයන්න නැති වෙයි, ඒක එතනින්ම ඩවුන් වෙයි කියලා. ඉතින් يعني වෙන රටවල් වලට එයි කියලා කොහෙත්ම කවුරුත් හිතුවේ නැහැ. ඉතින් ඒක හැමම අමතක වෙලා යද්දි තමයි කට්ටිය චීනයේ ඉඳන් වෙන වෙන රටවල් වලට යන්න පටන් ගත්තේ. ඉතින් මේ විදි රටවල් එක්ක සම්බන්ධ වෙලා තියලා තියෙනවා. ඉතින් මෙන්න මේ එයාපෝට් වලින් තමයි හැම රටකටම මේ රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන මම අමුතුවෙන් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා ප්‍රවෘත්ති වලින් මේවා දකින්න ඇති. ඉතින් මේ වෙද්දි ලංකාවේ තත්ත්වය ගැන වල ප්‍රවෘත්ති වලින් දකින්න ඇති. ඒත් දැන් ඔයාලා දන්නවා දැන් මේ වෛරස් එක මුලින් පටන් ගද්දි බොහොම සුළු ප්‍රමාණයක් පෙන්නනවා. නමුත් සතියක් දෙකක් තුනක් වගේ යද්දී එන්න එන්න මේක වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ආසාදිතව දන්නේ නැහැ තමන්ට මේක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් සමහරු ඉන්න පුළුවන් මේක හැදිලා තියෙනවා. නමුත් يعني ඒක ලක්ෂණ එළියට පෙන්නන්නේ නැහැ. කාලයක් ගිහිල්ලා තමයි පෙන්නන්නේ. ඒ විදිහට කීප දිනක් මාස්ටරේ කරලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහරු ඉන්න පුළුවන් ඕමනාවෙම හැංගිලා ඉන්න අය. සමහරු ඉන්න පුළුවන් ඉදිරිපත් වෙන්න බය අය. සමහරු ඉන්න පුළුවන් තොරතුරු දන්නවා. නමුත් ඔක ගොඩක් ප්‍රශ්නයක් වෙයි කියලා බය කියන්නේ නැති අය. ඉතින් ඒ ඔක්කොටම විසඳුමක් විදිහට මේ වෙද්දී රජයෙන් අපිට දීලා තියෙනවා වෙනම Android app එකක් අපිට හදලා තියෙනවා. ඉතින් අපිට ඒ තුලින් ගිහිල්ලා අපිට පුළුවන් සීලු දෙය ගැන help එකක් ගන්න ඕන. ඒ කියන්නේ වාගේ පවුලේ කාට හරි මේක හැදිලා තියෙනවා නම් බෙහෙත් මොන හරි ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ බෙහෙත් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට කාගේ හරි විස්තරයක් දැනුම් දෙන්න තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් උදව් මේකෙන් ගන්න පුළුවන්. ඔයාලා කියන්නේ ඇප් එක හරහා කරනවා නම් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ තොරතුරු help එකක් ගන්න හරි තොරතුරක් දෙන්න හරි පුළුවන්. ඉතින් මම හිතනවා මේක ජාතික කාර්යයක් විදිහට සලකලා කට්ටි ගොඩක් අය මේක කරයි කියලා. ඇත්තට මෙහෙම කරොත් තමයි අපිට ඉක්මනට මේකෙන් බේරෙන්න පුළුවන්. තාම පෙරට බේර ගන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. ඉතින් ඒ ඇප් එක ගැන මම ඔයාලට කිව්වොත් එහෙම ඒකම රැකෙමෝ අපි කියලා තියෙන මේක ඔයාලට ප්ලේ ස්ටෝර් එකට ගියාට ගන්න හම්බෙන්නේ නැහැ. මම ඔයාලට ඒ වෙබ්සයිට් එක පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ මේ තමයි වෙබ්සයිට් එක. මෙන්න මේ URL එකට ගියොත් ඔයාලට කලින් මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේක ඉංග්‍රීසි මීඩියම් සිංහල තමිල් විදිහට තියෙනවා. ඉතින් මෙතනින් ගිහිල්ලා ඔයාලට රිපෝට් කරන්න පුළුවන්. assistance එක ගැන සහායක් මොනවා හරි ගන්න පුළුවන්. ඉතින් ඒක උඩින්ම මෙතන තියෙනවා Android app කියලා. ඉතින් මෙතනින් ඔයාලට මේක download කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මම මේක download කරලා තියෙන්නේ. ඉතින් ඒ app එකට ඔයා ගියොත් එහෙම ඉතින් මේ විදිහට දැන් මම මේකට register වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේක තොරතුරු දැනුම් දෙන කෙනාගෙත් identify එකක් ඉතින් අපි මේකට දෙන්න අවශ්‍ය වෙනවා. ඔයාලා ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාලා මේක confirm කරගන්න විතරයි මේ වගේ විස්තරය ගන්නෙ. ඉතින් මේක සියලු දේ තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් මෙතන අපි ඕන කෝල් කරන්න පුළුවන්. නැත්නම් මෙතන report ගිහිල්ලා මෙතන අපිට type කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි. ඒ සම්බන්ධව මොකද හිතන්න දෙපා. ඉතින් මේ අපේ රට පේර ගන්න තියෙන අවස්ථාවක්. ඉතින් මම හිතනවා මේක හැමෝටම වැදගත් වෙයි කියලා. ඊට අමතරව ඔයාලට තව දෙයක් තියෙනවා මේ world wide බලාගන්න මේ විදිහට site එකක් තියෙනවා.
මේ URL එකට ගියොත් එහෙම ඔයාලට මේකට යන්න පුළුවන්. මේක මුළු ලෝකෙම කොරෝනා වෛරස් කී දෙනෙක් ඉන්නවද මේ වෙද්දි කී දෙනෙක් ඩෙත් වෙලා තියෙනවා රිකව වෙච්ච ගාන. එතකොට ඒ වගේ හිස්ටරි ඉඳන් මේ වෙනකන් සියලු හැම විස්තරම මේක අප්ඩේට් කරනවා. ඉතින් ඩේලි අප්ඩේට් එකක් තියෙන. ඉතින් මේක ලයිව් අප්ඩේට් එකක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මේක ගොඩක් දුරට 100%ක්ම සත්‍ය තොරතුරු තමයි තියෙන. අපි මෙතන ශ්‍රී ලංකාව සර්ච් කරොත් එහෙම අර 122යි. ඉතින් ඒක මෙහි තියෙන 122ක් විදිහට දැන් ටෝටල් ඩෙට්ස් දෙකක් විදිහට පෙන්වනවා. රෙකෝඩ් 15යි. එතනින්ම ඔයාලට තේරෙනවා ඉතින් මේක කොච්චර ජෙනුයින් සයිට් එකක්ද කියලා. ඉතින් මේකත් මෙතනින් ඔයාලගේ කොරෝනා මොනතරම් ලෝකෙට දෙයක් කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ කවුරුත් මේක ගණන් ගන්න නැතුව ඉන්න එපා. ඉතින් ඔයාලට තේරෙනවාද ලෝකෙ තත්ත්වය. ඉතින් මම හිතනවා මේක වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරනවා නම් ඇත්තටම මේක ලොකු උදව්වක්. තාමත් ඉන්නවා මේක ඇත්තට ගණන් ගන්න නැතුව ඉන්න කට්ටිය. ඉතින් මේක ෂෙයා කරලා කට්ටිය දැනුවත් කරන්න උදව් කරන්න කියලා මම ඔයාලෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.